දුම්රිය වෘත්තීය සමිති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර අද පැවති සාකච්ඡාව සාර්ථක වුණා. දුම්රිය සේවකයන්ගේ බැටු පා ශ්‍රේණි විෂමතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. පසුගිය අඟහරුවාදා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරලා තියෙනවා වැටුප් විෂමතාව සම්බන්ධයෙන්. නමුත් අපේ තියෙන වැටුප් විෂමතාවයක් නෙමේ ශ්‍රේණි විෂමතාවයක්. එය ගිය ඉරුදින හා අද දින ගරු ජනාධිපතිතුමාට පැහැදිලි කරලා දුන්නා. එතුමා ඉතාමත්ම අවබෝධයෙන් මේක පිළිගත්තා අපි සාධාරණයි කියලා. ඒ අනුව එතුමා අනිකුත් නිලධාරීන් සමග සාකච්ඡාවක් එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියම කරගත්තා. අපිට එතුමා පොරොන්දුනා සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. ලබන බ්‍රහස්පතින්දා ඊළඟ සාකච්ඡාව වෙනතුරු අපි බලාගෙන ඉන්නම්. දේශීය අර්ථාපල සඳහා මෑත ඉතිහාසයේ ඉහළම මිල මෙවර යලකන්නේ ලැබී ඇති බව ගොවීන් පවසනවා. ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි අපේක්ෂාවෙන් දේශීය අර්ථාපල සඳහා මිලක් නොමැති බව පවසමින් ගොවි ජනතාව නොමගැවීමට උත්සාහ කළ බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. වැලිමඩ, ඌව පරණගම, කැප්පිටිපොළ, බොරලන්ද සහ බෝගහකුඹුර ආදී ප්‍රදේශවල අර්ථාපල් වගාව බහුලව සිදු කෙරෙනවා. එම ප්‍රදේශවල අර්ථාපල් අස්වනු නැලීම මෙවන විට ආරම්භ වී තිබෙනවා. මෙවර කන්නේ අර්ථාපල් කෙලොවක් රුපියල් 150ත් 160ත් අතර ඉහළ තොගමිලකට අලෙවි කිරීමට ගොවින්ට අවස්ථාව උදා වී තිබෙනවා. රජය ආනයනික අර්ථාපල් සඳහා ඉහළ බදුමුදලක් පැනවීම හේතුවෙන් මෙසේ දේශීය අර්ථාපල් සඳහා ඉහළ මිලක් ලැබී ඇති බවද ගොවීන් පවසනවා. දේශීය අර්ථාපල් මිල ඉහළ යාමත් සමග මෙවර කන්නේ අතමිට සරවූ ගොවීන් රජයට සිය ප්‍රසාදය පළ කළේ මේ අයුරෙන්. වෙන අවුරුදු වල රුපියල් 60ත් 70ත් 80ත් අතර අල දුන්නේ අවුරුදු 30ක්ම වගේ. මේ අවුරුද්දේ තමයි වැඩිම මිලකට අල දුන්නේ 140ත් 160ත් අතර තිබුණා. ගොඩක්ම සන්තෝසයි. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ හැම අවුරුද්දකම අපට මේ මිල ලබා දෙන්න කියලා. හොඳ මිලක් තියෙනවා. ඒ මිල දිගටම පවත්වාගෙන යන ලෙස රජයෙන් අපි ඉල්ලා සිටිනවා. සමහර තැන්වල ජනමාධ්‍ය සාකච්ඡාවම තියලා මේ මිල අඩුයි ගොවියට සහන දෙන්න කියලා කෑ ගහනවා. අපි ඒව අනුමත කරන්නේ නැහැ. මේ පවතින මිල ඉතාමත් හොඳයි. දේශපාලන කණ්ඩායම මේ වෙනුවට මම හිතන්නේ ජනතාව කුපිත කරවමින් ප්‍රකාශ කරන අලමිල මේ අවස්ථාවේ වෙළඳපොළේ මිල අඩුයි සාධාරණ මිල ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත තත්ත්වය. ඉතින් ඒක මම හිතන්නේ ජනතාව තේරුම් ගන්නවා උන් වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටින්නේ කවුද කියලා. මේ අතර දේශීය අර්ථාපල් අස්වනු හෙක්ටයාර 2700ක් පමණ මෙවර වෙළඳපොළට පැමිණීමට නියමිත බව කෘෂිකාර්මික අංශ සඳහන් කරනවා. මද්‍රව්‍ය නිවාරණය සඳහා ග්‍රාමීය කමිටු බලගන්වන නියම ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් හෙට ආරම්භ වෙනවා. එය නම් කර ඇත්තේ කෙලින්ම කියන්න ලෙසයි. මද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ පොලිස් මූලස්ථානයේ එක්වයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මද්‍රව්‍ය නිවාරණය සහ ඒ ආශ්‍රිත අපරාධ මැඩපැවැත්වීම සඳහා පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. එහි නියම ව්‍යාපෘතිය හෙට ආරම්භ වන්නේ දියුලපිටියෙන්. බස්නාහිර පළාත උතුරු දිශාව පොලිස් බල ප්‍රදේශයට අයත් මීගමුව, කැලණිය සහ ගම්පහ පොලිස් කොට්ටාස කේන්ද්‍ර කරගනිමින් මෙය ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපෘති ආරම්භ වන්නේ පොලිස්පති පූජි ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී බස්නාහිර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් පොලිස් ස්ථාන 37ක පිහිටුවා ඇති ග්‍රාමීය මද්‍රව්‍ය නිවාරණ කමිටු සමාජිකයින් මෙම විශේෂ වැඩපිළිවෙල සඳහා කැඳවා තිබෙනවා. ප්‍රජා පොලිස් කරණයේ ග්‍රාම නිලධාරී වසම් 14068ක් පොලිස් ස්ථාන ගත්තොත් 492ක් පුරා විහිදී තියෙන ප්‍රජා පොලිස් කමිටු, ඒ කමිටුවට අනුබද්ධිත අනු කමිටුවක් හැටියට අපි යොදාගත්තා මේ මද්‍රව්‍ය නිවාරණ කමිටු. හෙට පටන් ගන්නේ අපි මේ වෙනුවෙන් තියෙන නියම වැඩසටහන්. ඒ නියම වැඩසටහන පටන් ගන්න ගම්පහ, වීගමුව සහ කැලණිය කියන පොලිස් කොට්ටාසයන් තුල. අපි බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් ක්‍රමානුකූලව මේ හා සම්බන්ධිත කමිටුවල සභාපතිවරු සියලු දෙනාම කැදවලා මෙහි අරමුණ දැනුවත් කරන්නට. මොකද්ද මේ මද්‍රව්‍ය නිවාරණ කමිටු? නීති විරෝධී මද්‍රව්‍ය මත්පැන් පිළිබඳ තොරතුරු හෙට සිට පහත සඳහන් දුරකථන අංක ඔස්සේ දැනුම් දිය හැකි. ඒ අනුව ගම්පහ 071-32-10-01 දුරකථන අංකයටත්, මීගමුව 071-36-80-01 දුරකථන අංකයටත්, කැලණිය 071-35-80-01 දුරකථන අංකයටත්, බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීමෙන් යුත් විශේෂ පොලිස් ඒකකය වෙත දැනුම් දිය හැකි. මං කියනවා මගේ දුරකථන අංකයන් දෙක 071-57-22-22, අනිත් අංකය 071-59-1-22. ඉෂ්ට නොවුණු බරපතල තත්ත්වය ඒවා තියෙනවනම් මට කියන්න. ඉදිරියේදී විශේෂ අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වීම සඳහා හදිසි අවස්ථා කාර්යංශය නමින් නව ඒකකයක් පිහිටුවන බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කළා. හදිසි අවස්ථා කාර්ය
අංශය හැම පොලිසියකම විශේෂ කණ්ඩායමක් සම්පූර්ණ ඇඳුම් ආයතන වෙනස් විදිහකට අවි ආයුධත් එක්ක නීතියත් එක්ක බලගැන්වෙන ඒකකයක් හැටියට ඉදිරිපත් කරන්න යනවා පැය 24 ේම ක්‍රියාත්මක වෙන්න එකක් අපරාධයක් වුණු වහාම අන්නයෙන්ද කලින් අදාළ තැනට විධින වේගයෙන් යන්න අත්අඩංගුවට ගන්න අවශ්‍ය කටයුතු කරන්න මේ හැම කටයුත්තකම බලාපොරොත්තු වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ රටේ මහජනයාගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කරන්න නුවරඑලිය දිස්ත්‍රික්කයට නිකුත් කළ නායෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බව ආපදා කරුණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරනවා. යම් ආපදාවක් ඇත්නම් 117 දුරකථන අංකයට දැනුම් දිය හැකි. ආපදාවට පත්වුවන් වෙනුවෙන් සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවද ආපදා කරුණාකරන මධ්‍යස්ථානය සඳහන් කරනවා. විශේෂම නුවරඑලිය දිස්ත්‍රික්කයට ඉදිරිපැය 24 පුරා මෙම වැසී සහිත තත්ත්වයේ ක්‍රියාත්මක වුවහොත් පස්කන්දි කඩාවැටීම් නායෑම් ගල් පෙරලීම් වැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඊයේ දිනේදී ලබා දීලා තිබුණු රත්නපුර සහ ගම්පහ දිස්ත්‍රික්කවල එම නිවේදනය ඉවත් කොට තිබෙනවා. නායෑම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන එකම සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. මාස හානි විනිවිද සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. නිකුත් ප්‍රදේශවල අද දිනේදී ආපදාමය තත්ත්වයක් වාර්තා වෙන්නේ නැහැ. වර්ෂාවේ යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. දිවෙනමට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පිළිබඳ දීවර නාවික ප්‍රජාව විමසිලිමත් වන්න අද දිනේදී එක් බෝට්ටුවක අතුරුදහන් වීමක් වාර්තා වුණා. ඒ පිළිබඳ ඉදිරි කටයුතු වෙනින් අද උදෑසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් නාවික හමුදාව දැනුවත් කරමින් ඉදිරි කටයුතු මේ විනිවිදට සිදු කරමින් පවතින ඔවුන් සොයා ගැනීම සඳහා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන ධාරණිපාත වර්ෂාවත් සමග කාසල්රි ජලාශය වාන්දමීමට පටන්ගෙන තිබෙනවා. මෞස්සා කැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන්දුරටු තුන බැගින් විවෘත කර තිබෙනවා. කැනියොන් සහ ලක්ෂපාන ජලාශවල සියලු වාන්දුරටුද විවෘත කර ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. මේ අතර විමල සුරේන්ද්‍ර ජලාශයද වාන් මට්ටමට පැමිණ තිබෙනවා. මේ අතර හැටන්කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටඩන්පත්ත ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය තාවකාලිකව වසාදාමා තිබෙනවා. නොවුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිර්ධාරණයෙන් මැදිහත්වීමෙන් සකස් කරනු තාවකාලික මාර්ගය ඔස්සේ රථවාහන ගමනාගමනය සඳහා එක මන්තීරුවක් විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. ධාරණිපාත වර්ෂාව සහ සුළඟ සමග රාගල කන්දහන්දිය මාර්ගයේ පදියපැලල ප්‍රදේශයේ විශාල අඹගසක් මාර්ගයට කඩාවැටීමේ අවදානමක් පවතිනවා. අඹගස මෙම ස්ථානයෙන් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගත යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඝාතනය කර මොරගහ කන්ද ජලාශය අසලට ගෙනවිත් දමා තිබූ ගුරුවරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. මොරගහ කන්ද ජලාශයේ නැනබුම් ස්ථානයෙන් අඩි 150ක් පමණ පහළ ප්‍රපාතයකට මෙම සිරුර විසිකර තිබෙනවා. 36 හැවිරිදි ඇය එක් තරුමවක්. ඇය හා සැමියා නිතර ගැටුම් ඇති කරගන්නා බවයි පොලිසිය සඳහන් කරන්නේ. කෙසේ වුවද ඔවුන්ගේ නිවසේ සිට කිලෝමීටර් 62ක් දුර රැගෙන විත් මෙම සිරුර විසිකර තිබෙනවා. මියගිය ගුරුවරයගේ සැමියාද පොලිසියට බාර වුණා. ප්‍රවීණ චිත්‍රකතා ශිල්පියෙකු වූ බලන්ගොඩ සරත්මදුව මහතාගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. බලංගොඩ සරත්මදු යන නාමය ලාංකේය චිත්‍රකතා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවුඩයේ සඳහන්. සරත්මදු මහතාටම අනන්‍ය සුන්දර සිතුවම් රටාවෙන් මැවුණු දේදුණු කැලුම් යුනිකෝ වැනි චරිත අදටත් රසික හදවත් තුළ ජීවමානව පවතිනවා. ලාංකේය චිත්‍රකතා කලාවේ කේන්ද්‍රීය පෞෂයක් ගොඩනංවා ගනිමින් මෙහෙවරක් ඉටු කළ බලංගොඩ සරත්මදු නිර්මාණවේදියාගේ අභාවය පිළිබඳ පවුලේ සියලු දෙනා වෙත මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ සහ තමන්ගේ බලවත් සංවේගය පළ කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා. අභාව ප්‍රාප්ත චිත්‍රකතා ශිල්පී සරත්මදු මහතාගේ දේහය මේ වන විට මහරගම නාවින්න පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ඒ මහතා මිය යන විට 69 වන වියේ පසු වුණා. 1949 මාර්තු මස 18 වෙනිදා උපන් සරත්මදු මහතාගේ මුල් නම දොරවෙල බැද්දලාය සරත් බැද්දගේ. බලන්ගොඩ බුද්ධ ජයන්ති මහවිදුහලෙන් හා බලන්ගොඩ මහවිදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහතා ද්විතීක අධ්‍යාපනය සඳහා දෙහිවල මධ්‍ය මහවිද්‍යාලයේ ඇතුළත් වුණා. චිත්‍ර ශිල්පයට දැක් වූ උපන් හැකියාව නිසාම චිත්‍ර කතා ශාස්ත්‍රයේ හිණි පෙත්තටම නැගීමට ඒ මහතා සමත් වුණා. 70 දශකයේ මුල්භාගයේ ලේක් හවුස් ප්‍රකාශනයක් වූ සතුට චිත්‍රකතා පත්‍රයෙන් බලන්ගොඩ සරත්මදු නවින් ප්‍රසිද්ධියට පත් වුණා. චිත්‍රකතා කලාවේ වීරකතා සම්ප්‍රදායේ පුරෝගාමියෙකු ඔහු නිව්රෝ සහ යුනිකෝ ආදී චිත්‍රකතා නිර්මාණය කළා. සිත්තර පුවත්පත සඳහා ඉතින් ඊට පස්සේ චිත්‍රකතා මාලාව නිර්මාණය කරමින් 70-80 දශකවල තරුණ තරුණියන් උන්මාදයට පත් කිරීමට ඔහු සමත් වුණා. අභාව ප්‍රාප්ත සරත්මදු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සිදු කිරීමට නියමිතයි.
දැන් විදෙස් පුවත්. පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් කාන් එරට 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස අද තීරුම් දුන්නා. ඉස්ලාමාබාද් නුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මම්නූන් හුසෙයින් ඉදිරියේ ඔහු අද දිවුරුම් දුන්නේ. දිවුරුම් දීමේ උත්සවයට දේශපාලනඥයන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. පසුගිය මාසයේ පැවති මහමැතිවරණයේදී ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ආසන 270න් 115ක බලය හිමි වුණා. ඒ අනුව ඉම්රාන් නියෝජනය කළ PTI පක්ෂය ආසන වැඩි සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුණා. පාකිස්තාන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඊයේ පැවති ඡන්ද විමසීමේදී ඉම්රාන් ඛාන්ට පක්ෂව ඡන්ද 176ක් ලැබී තිබුණා. එමෙන්ම ඔහුට පාකිස්තාන සුළු විපක්ෂ කිහිපයක සහයද ලැබී තිබෙනවා. ඒ අනුවයි නව අගමැති ධුරය ඔහුට හිමි වුණේ. දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින පාකිස්තානය ඉන් ගලවා ගැනීමට නව අගමැති ඉම්රාන් ඛාන් කටයුතු කළ යුතු බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. පාකිස්තානයේ ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වූ ඉම්රාන් ඛාන් 1992 වර්ෂයේ ක්‍රිකට් ලොකු කුසලාණයේ පාකිස්තානයට දිනා දීමටද සමත් වුණා. දැන් ක්‍රීඩා පිටිය. 18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ කෙරුණා. ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය මේ වන විට පැවැත්වෙනවා. ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 172 දෙනෙකු සහභාගී වෙනවා. නිලධාරීන් 80 දෙනෙකු මේ සඳහා එක්ව සිටිනවා. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව පිළිබඳ බලාපොරොත්තු රැසක් පවතින බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳ ජකර්තා නුවර සිට තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත චතුක දිවාශන. හෙට දිනේ සිට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියා කරේ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග උරනුර ගැටෙමින් තරග වදින්නට සූදානම් වෙනවා. උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් හදාරන අකලංක පීරිස් ශ්‍රී ලංකාවේදී විභාගයේ එක් කොටසකට මුහුණ දුන් අතර ආසියානු ක්‍රීඩා උළෙල හේතුවෙන් ඔහුට විභාගයේ අහිමි වීමේ ලකුණු තිබුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව විශේෂ විභාග මධ්‍යස්ථානයක් ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටවනු ලැබුවා. ඒ අනුවයි අකලංක පීරිස්ට එම ඓතිහාසික අවස්ථාව උදා වුණේ. මෙම අවස්ථාව සඳහා ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන මහේන්ද්‍ර පෙරේරා මහතාද එක්ව සිටියා. හෙටින්දා අපේ ඉවෙන්ට්ස් පටන් ගන්නවා. ඉතින් මගේ ඉවෙන්ට් එකයි විභාගයේ දෙකම කරන්න හොඳම මම බලාපොරොත්තු වෙනවා. 20 වෙනිදා මට තියෙනවා මගේ හොඳම ඉවෙන්ට් එක 50 මීටර් බැක් ස්ට්‍රෝක් එකක් තියෙනවා. ඒ වගේ විභාගෙත් තියෙනවා. මම දෙකටම හොඳින් මුහුණ දෙන්න මම සූදානම් වෙලා ඉන්නවා. මම හැමෝටම ස්තුති කරනවා. ඒ සමගින් ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.